ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වෙහෙසක් නැතුවම තරගයට දීලා තියෙන දවස් ගාණෙන් අඩක් නිම වෙද්දී තරගයේ ජයග්‍රහීව ඉවර කළා. මේ තරගාවලියට ආපු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු එඩියන් මැකරම් පළවෙනි ටෙස්ට් තරගයට කලින් මාධ්‍යවලට හරි අපූරු කතාවක් කිව්වා. මැකරම් කිව්වේ මොනතරම් හොඳට දකුණු අප්‍රිකාවේ සෙල්ලම් කරත් ඒක හොඳ ප්‍රතිකරුවෙක් වෙන්න ප්‍රමාණවත් නැති බවත් වෙනස් පරිසර තත්ත්වයන්ට හුරු වෙලා ක්‍රීඩා කරන එක තමයි නියම වැඩකාරයෙකුගේ විදිය බවත්. මැකරම් මෙහෙම කියන්නේ පළවෙනි ටෙස්ට් තරගයට කලින්. හැබැයි පළවෙනි ටෙස්ට් තරගයේ මැකරම් දඟපන්දුවෙන් ඉස්සරහා ඇඹරුණු විදියට මැකරම් කියපු විදියටම මැකරම් කියන්නේ හොඳ ප්‍රතිකරුවෙක්ද කියලා අපට හිතුණා. එඩියන් මැකරම් කියන්නේ දකුණු අප්‍රිකාවේ ප්‍රධානතම අනාගත බලාපොරොත්තුවක්. ලංකාවට එද්දී ඔහුගේ සාමාන්‍ය සටහන් වෙන්නේ 55ක් විදිහට. මේ ක්‍රීඩකයාට තමන්ගේ ලකුණු 18 යන්නත් අවශ්‍ය වෙන්නේ ටෙස්ට් තරඟ 10ක් විතරයි. ඒ වගේ ප්‍රබල ඕස්ට්‍රේලියා වේගපන්දුවන් ඉදිරියේ අන්තිමට ක්‍රීඩා කරපු තරඟාවලියේ දකුණු අප්‍රිකාවේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ මැකරම්. මේ විදිහට දකුණු අප්‍රිකාවේ ලොකු බලාපොරොත්තුවක් එක්ක ආපු මැකරම්ට ශ්‍රී ලංකාවේ මුහුණ දුන්න පළවෙනි තරගයේ නම් ඒ තරම් හොඳ වුණේ නැහැ. මේ තරගයට කලින් මේ දකුණු අප්‍රිකා ආරම්භක ප්‍රතිකරුවා රංගන හේරත් ගැන කියලා තිබුණේ මෙහෙම. ඇත්තටම මම කවදාවත් රංගනගේ පන්දු වලට මුහුණ දීලා නැහැ. මම ඔහුගේ පන්දු වේම ගැන බලලා තියෙනවා. ඇත්තටම රංගන කියන්නේ දැන් ලෝකේ ඉන්න දක්ෂම පන්දුවන්නෙක්. පිටියේදී මොහු මොන වගේ අභියෝගයක් වෙයිද කියලා මුහුණ දීලම තමයි බලන්න වෙන්නේ. වැඩකාරයන්ට තැන අදාල නැහැ කියාගෙන ලංකාවට ආපු මැකරම් මොනවා කියාගෙන ලංකාවෙන් යයි කියලාද ඔයාලා හිතන්නේ? වැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටි අලුත් තොරතුරු සපිරි තවත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.